සුබ දවසක් ඔයාලට. ඔන්න මං අද අරගෙන ආවා උදේ කෑමට වගේම රෑ කෑමටත් ගැලපෙන ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් අද හදන්න යන්නේ රාවා අප්ප. මේක ඉන්දියානු රෙසිපි එකක්. වැඩි කාලයක් යන්නේ නැතුව විනාඩි 10ක් 15ක් වගේ කාලෙකදී අපිට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් අඩුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. හරිම ලේසියි හදාගන්න. එහෙමනම් අපි බලමු කොහොමද මේ රාවා අප්පම හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ රාවා අප්පම් හදාගන්න ප්‍රධාන වශයෙන් ඕන කරනවා රුලන්. මම මෙතන රුලන් මෙෂරින් කප් එකක් අරගෙන තියෙනවා. ඉතින් මේ ගත රුලන් ටික මම මේ වගේ බ්ලෙන්ඩර් ජාරයකට දා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් මේ සැහැලි දෙකක්. ඉතින් පොල් එකතු කරාම අපිට මේ රාවා අප්පම් හොඳ කිරි රසකට හදා ගන්න පුළුවන්. දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු තේ හැන්දක්. ඊට වාගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වතුර මෙෂරින් කප් 1/2. ඉතින් ඔයාලා මෙෂරින් කප් නැත්නම් ගෙදර තේ වුණ අණු කෝප්පයකින් මැනලා අර ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. මේ තින බ්ලෙන්ඩ් කරලා ගත රුලන් මිශ්‍රණය. ඉතින් අපි මේ ටික බ්ලෙන්ඩ් කරගන්නේදී පොල් වල කෑලි හිටින් නැති වෙන බ්ලෙන්ඩ් කරගන්න ඕන. මම දැන් මේ මිශ්‍රණය වෙනම භාජනයකට දා ගන්නවා. මේ හදාගන්න රුලන් මිශ්‍රණය මෙන්න මේ පේන පදමට හදා ගන්න ඕන. ගොඩක් උකු මිශ්‍රණයක් නැතුව ටිකක් විතර දිය මිශ්‍රණයක් වෙන්න ඕන. දැන් මම බ්ලෙන්ඩර් ජාරයකට තවත් වතුර මේසේ ඇඳි 4/5ක් එකතු කරලා වටේ තියෙන බැටර් එකත් මේ විදියට සෝදලා එකතු කර ගන්නවා. රුලන් මිශ්‍රණය මේ විදියට වෙනත් බෝල් එකකට මාරු කරගත්තට පස්සේ මම මේකට සීන් තේ හැන්දක් එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. දැන් මේ රුලන් මිශ්‍රණය මේ විදියට වහලා විනාඩි 10ක් තියාගන්න ඕන. විනාඩි 10ක් තියාගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා බේකින් සෝඩා, එහෙමත් නැත්නම් ආප්ප සෝඩා වලින් තේ හැඳි භාගයක්. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න ඕන. ආප්ප සෝඩා එකතු කරගත්තට පස්සේ අපි වැඩි වෙලාවක් මේක තියාගන්නේ නැතුව ඉක්මනින්ම ආප්ප ටික හදා ගන්න ඕන. මන්ද ලිප ඔන් කරලා පෑන් එකක් ලිපේ තියාගෙන තියෙන්නේ. පෑන් එක රත් වුණාට පස්සේ මම හදාගත්ත රුලන් මිශ්‍රණය මේ විදියට දා ගන්නවා. ඉතින් මම මෙතන පාවිච්චි කරන්නේ නාන් ස්ටික් පෑන් එකක්. ඒක නිසා මම මේකේ තෙල් දාගත්තේ නැහැ. ඔයා වෙනත් භාජනයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම තෙල් ටිකක් ගාලා ගන්න. එතකොට අපිට හරිම පහසුවෙන් මේ ආප්ප ටික ගලව ගන්න පුළුවන් වෙනවා. ආප්ප වල උඩ තෙත ගතිය නැති වෙලියට පස්සේ අපිට පුළුවන් මේවා ලිපෙන් අයින් කරගන්න. දෙපැත්ත මාරු කරලා පුච්ච ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම උඩ පියනකින් වහ ගන්න ඕන වෙන්නේ නැහැ. දැන් අපි බලමු තවත් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ ආප හදාගන්නේදී ලිපේ ගින්දර ටිකක් විතර අඩු මට්ටමක තියාගෙන තමයි හදාගන්න ඕන. ඉතින් මේ තියෙන මං හදාගත්තු රාවා අප්පම් ටික හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම ගොඩක් රසයි. රුලන් වලින් හැදුවා කියලා නෑ. අපි හදන අප්ප වලට සමාන රසක් තමයි තියෙන්නේ. වැඩි කාලයක් යන්නේ නැතුව හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනම කරි එකක් එක මිල කෑමට ගන්නත් පුළුවන්. ඉතින් ඔයා ගොඩක් කාර්ය බහුල කෙනෙක් නම් ඔයාට මේ රෙසිපි එක ගොඩක් හොඳට ගලපෙනවා. උදේ කෑමට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම රෑ කෑමට හදා ගන්නත් පුළුවන්. එහෙමනම් ට්‍රයි කරලා බලන්න. අපි ආයෙත් මේ වගේ ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන් රසවත් රෙසිපි එකක් හම්බෙනවා.